හැමෝටම සුබ දවසක් වේවා අපි මේ අද මූණ දෙන ක්‍රියාව තමයි හැලපත්‍ර ප්‍රාදේශීය රෝහලේ සුබදිවි සායනේ එවත් එක්එල්සීසී සායනේ අද අප රෝහලේ වෙන සෙනසුරාද දවසේ අපි ඉලන්ද ගහව කියන ගමට අපි ගිහලා තිනවා අපි නියෝජිතයෙකුට දීලා තිනවා 50ක් සහභාගී කරනවා කියලා අත්‍ය මේවම 50ක් ඇවිල්ලා අපි සායනේ සහභාගී වෙලා ඉන්නවා අපි බලමු මෙම රෝහලේ මේ පාරිමණඩලේ එකහොම වෙලා මේ අපේ සේවදායකින් වෙනුවෙන් කැපී වෙලා පළමනාකරණයක් ඇතුළු කටයුතු කරන විදිය. ඔව් මෙතන අපි පළමු වෙන්න එන ආයත අපි මේ වගේ ෆෝම් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක මේ ෆෝම් එකේ ගොඩාක් විස්තර අපි මම කැලාපත්තු රෝහල් රෝහලට විශේෂත්වය මේ ගොඩාක් පෞද්ගලික තොරතුරු තියෙනවා. රෝග ඉතිහාස තියෙනවා. පෞල රෝග ඉතිහාස තියෙනවා. ඒ මේ මේ ඒකට අවශ්‍ය සියලුම දත්ත මේ කොළේ තියෙනවා. මේ මේක අපි මේගොල්ලොන්ට වේලපයින් අපි බෙදලා තියෙනවා. ඒගොල්ලෝ මේ ඔක්කොම පුරවගෙන ඉන්නේ. मम हिटी मम नगिट रिकॉर्ड बुकिंग කියලා දෙනවා තවත් කෙනෙකුගේ කරන්නවත් නොක් කියලා දෙනවා ඒ දැනුමක් ලබා දෙනවා ඊට පස්සේ අපි
එතනදී පහුගිය කාලේ මේ ගැබ්ගල් පරිසර වලක් කරා සුවනාරි සායන් සහභාගී වුණා. ඒ ඉතිහාසය අරගෙන අපි වසර 5ක් ඇතුළත සුවනාරි සායන් සහභාගී නොවී නම් 35ට වැඩි අය අපි ඒගොල්ලොන් උපදෙස් දෙනවා. ඒගොල්ලෝ යොමු කරනවා සුවනාරි සායනෙට. ඊට පස්සේ අපි වෛද්‍යවරුන්ට අපි දානවා මේගොල්ලෝ වෛද්‍යවරුන් දාලා අපි මේගොල්ලන්ගේ රෝග ඉතිහාසය හා අනිකුත් රෝග ඉතිහාසය सहभागीयों से එතුමත් මේ බාහිර රෝගයන්සේ වැඩ සිදු කරන ගමන් මෙම සායනේ ඒ වෛද්‍යවරයන් වෛද්‍යවරුන්ගේ ඒ ඒ කොටස එතුමත් එහාට අපි රෝගියාවන් ඉෂ්ට කරනවා. ඉතින් මෙහිදී අපි කියන්න තියෙන ප්‍රධානම දේ තමයි සුවිදි මේ HLC සායනයට මේ PPS මේ ප්‍රොජෙක්ට් එකට මේ රෝහලේ සියලුම කාර්ය මණ්ඩල ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු සියලුම වෛද්‍යවරුන් සහ සියලුම කාර්ය මණ්ඩල ප්‍රමුඛත්වය කටයුතු කරනවා. දැන් මේ අවස්ථාවේ ඔබලොන්ට දෙන්නේ මෙතන හදිස් ප්‍රතිකාරයක් සඳහා एडमिशन ने कहले थी नमूत एक मे कार्य मंडल में तो मैं कर मे वैद्य तो मे करना वैद्य गमगे महात्मा अतन विशाल मुखरी अयन वगैरह करना एक अभी सूजी सायने एच एस सायने अलापत् मौलिक रोहले मे कोरोना अवस्था एक अवधारण अभी औम कर मे वगे लुक ओपन एरिया अभी अभी रोहल प्रदेश එකක බ්‍රාහ්මදර කොට්ටාස වලින් ගෙන්නගෙන අපි මේ විදිහට මුඛ්‍යාන්තයේ දවස් දෙකම අපි සායන කරගෙන අපේ මේ අපිට කරන්න තියෙන මේ මේ සංඛ්‍යාව අපි ටාගට් කවර් කිරීම සඳහා ලොකු දැඩි වෙනසක් වෙනවා. මෙහිදී උදාහරණාත්මක වැදගත් දේ තමයි අපි රෝගීන් කලමනාකරණේ සහ කාර්ය මණ්ඩලේ කලමනාකරණේ කරගැනීම. හොඳයි, එහෙනම් ඔබ සමට ස්තුතියි.